කුඩිරූප ඉලක්කය ඍජුව හඹා යන 58 වන සේනාංකයට පුදු කුඩිරූප දකුණින් පැමිණි 8 වන කාර්ය සේනාංකය පුදු කුඩිරූප නගර මැදියේදී අද හමු වුණා. සේනාංක දෙක එක්ව දැඩි ප්‍රහාර ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළා. 58 වන සේනාංකය පුදු කුඩිරූප ඉරණපලේ ප්‍රදේශයේ අත්පත් කර ගැනීමේ අවසන් අදියරට දැන් පිවිස සිටන බව 58 වන සේනාංක අධිපති බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්ලා පවසනවා. පුදු කුඩිරූපෙහි ඉරණපලේ උපක්‍රමිකව ඊටම වැදගත් ප්‍රදේශයක් මෙනිසා ත්‍රස්තවාදීන් එය රැකගැනීමට උපරිම උත්සාහ යොදා තිබෙනවා. ඉරණපලේ එල්ටීටීඊ ආරක්ෂක බලල්ලට සන්නද්ධ සාමාන්‍ය වෙස්යන් පිරිසක්ද අද එල්ටීටීය කැඳවා තිබුණා. මේ අතර නැගින්න වෙරළ තීරයේ අවසන් මායිමටද චලේ බටහිරින් පුදු කුඩිරූප කලප ප්‍රදේශයෙන්ද අද හමුදාව දැඩි ප්‍රහාර එල්ල කළා. වැන් රථයක ගමන් කරමින් සිටි LTTE නායකයෙකු හා ඔහුගේ ආරක්ෂකයන් ඉන් එක් ප්‍රහාරයක ඉලක්කයක්. මේ වන විට LTTE රැඳී සිටින ප්‍රදේශය වර්ග කිලෝමීටර් 50කට පමණ සීමා වී තිබෙනවා. පුදුකුඩිරිප්පුහි ඉදිරිව සිටින LTTE සමාජිකයන් හා LTTE නායකයන් රැඳී සිටින්නේ එම කලාපය තුලයි. චලේ වෙරළ තීරයේ සාමාන්‍ය ජනතාවට යුද මුක්ත කලාපයක් රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සාමාන්‍ය ජනතාවට එම ප්‍රදේශයට යාමට පරිසරය විවෘත කර දී ඇති අතර සාමාන්‍ය ජනතාවට හානියකින් තොරව පුදු කුඩිරිප්පෙහි ඉතිරුව තිබෙන ප්‍රදේශයේ බලය මුළුමනින්ම තහවුරු කර ගැනීමත් LTTE නායකයන් හා සමාජිකයන් ඉලක්ක කරගැනීමුත් මෙවන විට යුද හමුදාව අකණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. රූපවාහිනියේ සමන් කුමාර රාම වික්‍රම පුදු කුඩිරිප්ප සිට